අරියතුන් වහන්ස ඔබ වහන්සේට සුවපත් වේවා මට දැනගන්න ඕනේ ඔය ඉච්ඡ වෙච්ච දේවල් අපිට පුළුවන් රාගක්කයෝ දේශක්කයෝ මොහක්කයෝ කරාම මෙව කරගන්න නමුත් පහළදී අර දානශාලාවේදී මට ඇඟීමක් ආවා ඔබ වහන්සේගේ ධර්ම අවබෝධ වුණාට පස්සේ අපි දානය කෑමක් ගන්නකොට ප්‍රත්‍යවේක්ෂ කරන්න නමුත් අපි ඉස්සර අතීතේ මේ භවයේදීම ඉස්සර ඉඳලම අපි කාල බීලා තියෙනවා නමුත් ප්‍රත්‍යවේක්ෂ කරේ නැහැ අපි කිරිම ටික අන්න වගේ කෑවරින් ඒ නයගේ වාගන්නේ කොහොමද කියන එක ඔව් අර දැන් අද කිව්වනේ අහෝසි වූ අතීතේ දැන් වැඩක් නැහැ දැන් අපිට අහෝසි අතීතේ දැන් වෙනස් කරන්න බෑ දැන් අපිට වෙනස් කරන්න පුළුවන් මොකද්ද වර්තමාන මොහොත එතකොට වර්තමාන මොහොතේ ඔබේ අතටපත් වූ මේ බත්පිඟාන පිළිබඳවයි ඔබට මේ පත්‍වේක්ෂා කරන්න ඕන. ඊයේ කාපු එක ගැන නෙමෙයි. ගිය අවුරුද්දේ කාපු එක නෙමෙයි. ගිය ආත්මේ කාපු එක ගැනත් නෙමෙයි. ඒව ඉවරයි. ඒව අහෝසින් අතීත මත්දාන. ඒවද වෙනස් කරන්න බෑ. ඔබ හෙට කන එක ගැන අද කරන්නත් බෑ. ඒව භවිෂ්‍යානුක අනාගත මත්දාන. නමුත් වර්තමාන මොහොතේ දැන් ඔබේ අතේ තියෙන ඔබේ පිඟානට බෙදු මේ ආහාර ද්‍රව්‍ය වැව් හැදු වැඩු සකස් කළ දායකත්වයේ දරූ සම්බන්ධ වූ ව්‍යාපිහා මේ තත්වයට පත් කර සියලු දෙනාට ඒ සියලු දෙනාගෙන් පින් බලාපොරොත්තු වන සියලු ඥාතීන්ට පරදත් උපජීවීන්ට මගෙන් පින් බලාපොරොත්තු වන සියලු ඥාතීන්ට පරදත් උපජීවීන්ට මේ බත් පිඟාන කන්නට පෙර පළමු කට පන්නට පෙර ප්‍රත්‍යක්ෂා ඥාණයෙන් කටයුතු කරනවා. එතකොට හරියනවාද ඒ පෞසුගිය කාලේවා පටවිරතෝ හෝති වගේ වෙලා ගිහිල්ලා. පට පහුවේම දැන් ඒක ගෙවිලා යනවා. විපරිණාමී ධර්මයේ තේරුම් ගත්තාම පහුගේ ඔක්කොම විපරිණාමයට පත් වෙලා පහී යන්ති. අලුතෙන් එකතු වුණොත් මොකද වෙන්නේ? අලුතෙන් එකතු වුණොත් තමයි අර අතීතේම පවඩ්ඩති වෙන්නේ. දැන් මේ මේ මේකේ තියෙන හරියටම මේක උදාහරණයක් ඇටියට බුදුහාමුදුරුව පස්සේ කාලයක සූත්‍රයක් එකතු කළා අර මේ අරලු බුළු නෙල්ලි දාලා බෙද මහත්තයා බේත්හැලියක් රත් කරනවා ඒ බේත්හැලිය රත් කරනකොට ඒ අරලු බුළු මුළු තුනම එකතු වෙලා පැහිලා අරිෂ්ඨාසව හැටියට හැදෙනවා දැන් ඕක දවස් 7ක් විතර රත් කරනකොට අලුතෙන් අරලු බුළු දෙල්ලි අරකටම දැම්මේ නැත්නම් ආයි පැහැීම නවත්වනවා. දැන් තියෙන්නේ ඇල් වතුර විතරයි. අලුතෙන් දැම්මොත් ආයි පැහැෙනවා. ඒ වගේම තමයි ඔබත් දැන් මේ වර්තමාන මොහොතේ හොයගන්න රාගයේ දේසේ මොහේ අර අරලු බුළු දෙල්ලි වගේ. ඒ තුන ඇතුළට ගත්තාම තණ්හා අනුසය, පටිඝා අනුසය, අවිද්‍යා අනුසය හැටියට ඇතුළේදී පැහැෙනවා. ආසව අනුසය උදුන දැන් ඔය සතරගම තහන් කළොත් වෙන්නේ අර අලුතෙන් අරලු බුළු දෙල්ලි දාන එක නවත්වනවා දැන් අර වතුර විතරයි ඉතුරු දැන් පැහෙන්නේ නැහැ දැන් ආසවාරිෂ්ඨ නැහැ දැන් ගත්තාම අර ඉස්සෙල්ල වෙද මහත්තයා ගත්තේ බෝතල් වලට ආසවාරිෂ්ඨ දැන් ගන්න වෙන්නේ අල් වතුර ඇයි දැන් නැහැ ඒක මොකක්ද අප්පංසයට සුවපත් වේ මට තේරෙන්නේ